वर्ग मीटर यट न्यूटन, वर्ग मीटर यट न्यूटन। इतोट प्रश्नांक इकट तीयन्नी पीडन दिने एक वर्गफल मत बल अनिपत पीरने प्रकाश की सूत्र पीरने समाने बले बेदीम वर्गफल क्यूव पीरने मेनी में जात्यांतर एक मत आप लिया क्यूवेद वर्ग वर्ग मीटर न्यूटन, वर्ग मीटर न्यूटन। इट पास मिगत इलाक हतने प्रश्न न्यूटन फंसी बार वस्तु बिंदु बिंदु वर्ग मीटर वर्ग फल पुष्य मत वस्तु महिम पुष्टि मत एति पीरने बर दीर तीन वर्ग पड़े दीर तीन अहन पीरने लेसी इकारी मेम गण हदन को एक अत्यावश्य समीखने अत्यावश्य पीड़ने सामन बलेम वर्ग फल इतना मेक दिल तीन बल तीन चुटा पंदा हाई सारी पंसी वर्ग फल बिंदु बिंदु हाई वर्ग ඊට පස්සේ මෙතන මේක පූර්ණ සංඛ්‍යාව කරලා ගත්තාම ලේසියි දෙපැත්තම වැඩි කරලා 100 එන්නේ. ඒතර උඩ එනවා කීයද 50000යි. බිඳු හතරක් එනවානේ. පල්ල හැදින කොච්චරද 5යි. පැස්කල් 10000 කියලා උත්තර එනවා. හරිද හරි ඊට පස්සේ සමහර කට්ටිය දැන් දැන් link කරනවා දැන් ඉතින් ආය සම්බන්ධ කරන්න බෑ දැන් ආය link කරනවා මේ group එක අයින් වෙලා ආය group එකට සම්බන්ධ කරන්න ඉතින් එහෙම කරන්න වෙලාවක් නැහැ කලින් සම්බන්ධ වෙන්න ඕනේ කට්ටිය හරිද ආය ඊට පස්සේ බලන්න මිනිසෙකුගේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 50 ගේ ඔහුගේ දිගට එනවා හරිද මිනිසුගේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 50 කි ग्राम सी या न्यूटन एक है मैंने मैं थियरी है इन्होंने ये तो कोटा किलोग्राम में का केला की वो थे मैं न्यूटन दहाया थी ये ने टोन हाँ इधर ग्राम सी या न्यूटन एक है ये तो कोटा किलोग्राम में का केला क्या न्यूटन दहाया ये तो कोटा मैं गान ही रहती ना किलोग्राम पानहाँ केला थी किलोग्राम पानहाँ
හරි ඊට පස්සේ දැන් යන්න පුළුවන් අපිට ගානට හරිද පීඩණය සමානයි බලය බෙදීම වර්ගඵලය कॉल करना कॉल करने पाओ मैं 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 ऑनलाइन ही करते करने क्या वो समाह करती है हरे पीने समान है बाले विधि में वर्क बाले हरे तो इधर पास से मैं की दान लती है ने ये जुटा මේකේ බලය ගන්න පුළුවන් උත්තරේ ගන්න නිව්ටන් 500ක් කියලා ඊට පස්සේ වර්ගඵලය දීලා තියෙනවා 0.06යි m වල වර්ගය කියලා. එතකොට මේ ගාන හදා ගන්න ලේසි මිනිසෙකුගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 50යි. ඔහුගේ කී කට්ටිය නාන්න එපා මේ මැසේජ් එනවා දිගටම. හරිද මේ සුර්ග ගන්න තියෙන්නේ එතකොට මේ ගාන දෙය දෙනවා ස්කන්ධය කිලෝග්‍රෑම් 50යි දෙපතුලේ පොළව හා ස්පර්ශ වර්ගඵලය දක්වලා තිනවා වර්ග මීටර් 0.06ක් කියලා එන්න මේ ගාන ඊට පස්සේ මිනිසාගේ දෙපතුල මගින් පොළව මත තිබෙන පීඩනය මේකත් සුළු කර ගන්න ලේසි අපිට මේ දශම ස්ථාන ටික පූර්ණ සංඛ්‍යාවක් කරගත්තා නම් 10න් වැඩි කරලා එතකොට 10න් වැඩි කරපස්සේ පල්ලයට යනවා 6ක්. ඒ දශම ස්ථාන තුනක් පයින්නනේ. උඩට එනවා කොච්චරද? 1 2 3 4 5 6ක් එනවා. ගුණයි 4 5 6. බිඳු 5ක් එනවනේ. 1 2 3 4 5. 1 2 1 2 3 4 5. හරි. ඊට පස්සේ ඉන්නේ අපිට මේක සුළු කරගන්න තමයි තියෙන්නේ. සුරතර ගන්න පුළුවන් මේක අ 50000 බෙදන්න ඕනේ 6 උත්තරය හම්බෙනවා 8යි 8333ක් කියලාම එන්නේ ඔය තුනේ තුන ගානක් තියෙනවා දිගට එනවා පැස්කල් හරි යම් 6 වෙනි පිටුවට එහා පිටුව ඊටස් මේක අහලා තිනවා 6 වෙනි ප්‍රශ්නය බලයේ ක්‍රියා කරන වර්ගඵලය වැඩි වන විට පීඩනය අඩු වේ ඒ බව පෙන්වීමට උදාහරණ හතරක් ලියන්න අන්න වර්ගඵලයේ වැඩි වන විට පීඩනය අඩු වෙනවා. පුතේ මේකට හොඳම උදාහරණය තමයි පොඩ්ඩක් බලන්න මෙන්න මේ වගේ අවස්ථාවක්. මේ හිතන්නකෝ වහලයක් කියලා. මේක හොඳට තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක්. මෙතන විත්තිය බඳලා තියෙන්නේ. මේ දින ගියා. මේ වහලේ තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් කණුවක් තියලා දෙනවා. එයි මේ වහලේ බර එන්න. මේ වහලේ බර එන්න. ඊට පස්සේ මේ කණුව මෙහෙම තිබ්බොත් එයි මොකද වෙන්නේ? බිමට සිමෙන් දාලා නැත්තම් එතකොට වැස්සත් එක්ක මේ පොළොව මඩ වෙනවා
මඩ වෙලා මේ කණුව පොළවේ එරෙන්න පුළුවන්. ඒක වළක්වන්න මේ කණුවට යටින් අපි මොකක් දානවද? මේ වගේ ලෑල්ලක් දානවා. එතකොට ලෑල්ලක් දාලා කණුවේ වර්ගඵලය මොකද කරගත්තේ අපි? වැඩි කරගත්තා. එතකොට වර්ගඵලය වැඩි කර වැඩි ගන්න මේ කණුව එරෙන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට එහෙනම් ගානේ අහලා තියෙන්නේ අපි මේ වගේ ප්‍රශ්නයක්. බලා ගන්න. හොඳ ප්‍රශ්නයක් මේකෙ තියෙන එකේ මම බොහොම හිමින්වත් එක සාකච්ඡා කරන්න ගත්තේ. බලේ ක්‍රියා කරන වර්ගඵලය වැඩි වන විට පීඩනය අඩු වේ. මේ බව පෙන්වන උදාහරණ හතරක්. මෙන්න හොඳම උදාහරණය. ඊළඟට වර්ගඵලය වැඩි කරා. දැන් මේ කණුවේ වර්ගඵලය බොහොම පුංචිනේ. ඒ නිසා ලෑල්ලක් දැම්ම ගම මොකද වෙන්නේ? වර්ගඵලය මොකදලා තියෙන්නේ? වැඩි වෙලා තියෙනවා. වර්ගඵලය වැටුණ පස්සේ යෙදෙන පීඩනය මොන වීමක් කරන අඩු වෙලා තියෙනවා. ලියන්න එහෙනම් උදාහරණ 6 1 1ක් ලියන්න. මුක්කුවක යටින් මේවට කියන්නේ මුක්කු කියලා කියන්නේ මුක්කුවකට යටින් ලෑල්ලක් යෙදවීම මුක්කුවකට යටින් ලෑල්ලක් යෙදීම වර්ගඵලයේ වැඩි කරගත් අවස්ථාව හොඳට මතක තියාගන්න අවස්ථාව මුක්කුවකට යටින් ලෑල්ලක් යෙදවීම උදාහරණයක් තියෙනවා බලගන්න මේකක් මම ඇඳලා බලන ඒතරවට තේරුම් ගන්න මේක පහසුයි තව හිතන්නකෝ මෙන්න මේ වගේ පාරක් තියෙනවා කියලා මේ පාරේ මඩ වෙලා තියෙනවා සම්පූර්ණ මඩ වෙලා තියෙනවා ඒතකොට අපි ගියොත් මේ මාරේ එනවා ඒක වළක්ව ගන්න අපි මේ වගේ ලෑලි කැලි දානවා පාරට මේ වගේ ලෑලි කැලි හරිද මේ මඩ පාරේ තියෙන මේ සම්පූර්ණ පාරේ මඩ තියෙනවා ඒතකොට මේකේ තියෙන වාසිය මොකද්ද අපි මේ ලෑල්ල දිගේ ගිහිල්ලා මේ ලෑල්ලට බලලා ඒකේ මේ ලෑල්ලට බලනවා. එතකොට මොකද වෙන්නේ? ලෑල්ලේ පුෂ්ටික වර්ගඵලය මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා තියෙනවා. පුෂ්ටික වර්ගය වැඩි වෙනවා ඊපස්සේ මොකද වෙන්නේ? ලෑල්ලේ වර්ගඵලය වැඩි. ඒ නිසා එරෙන්නේ නැහැ. ලියන්න එහෙනම් දෙවෙනි එක මඩ සහිත මාර්ගයක ගමන් කරන විට මඩ සහිත මාර්ගයේ ගමන් කරන විට මඩ සහිත මාර්ගය ගමන් කරන විට ලෑල්ලක් යොදා ගමන් කිරීම ලෑල්ලක් යොදා ගමන් කිරීම තව ගත් නැහැ ඔය ඔයාලා දැකලා තියෙන ලොරි වල එහෙම මෙන්න මේ වගේ හරිද ලොරි වල මොකද දා තියෙන්නේ මෙන්න මේ වගේ දාලා තියෙන පිටිපස්ස රෝල් දෙකක් දාලා තියෙනවා මෙතන පේන දෙකයි ඒතොර එහා පැත්තේ දෙක මේ ඩබල් රෝල් මෙතන රෝල් හතරක් තියෙනවා හරිද ඊට පස්සේ තවත් රෝදයක් පිටිපස්ස එහා පැත්තේ තියෙනවා එතකොට එහෙනම් සමහර ඔය කන්ටේනර් වල එහෙනම් මේක දකින්න හම් වෙනවා රෝල් සංඛ්‍යා පිටිපස්ස වැඩි කරලා දෙනවා පිටිපස්ස වැඩි කරලා තියෙන මොකද වර්ගඵලය වැඩි කරන්න එහෙනම් ගන්න පුළුවන් බර වාහන වල රෝල් සංඛ්‍යා වැඩි කිරීම බර වාහන වල රෝද සංඛ්‍යා වැඩි කිරීම පුෂ්ටික වර්ගඵලය වැඩි කරගත් අවස්ථාව බර වාහන වල රෝද සංඛ්‍යා වැඩි කිරීම බර වාහන වල රෝද සංඛ්‍යා වැඩි කිරීම බර වාහන වල රෝද සංඛ්‍යා වැඩි කිරීම තව එකක් ගන්න පුළුවන් ඔය මේ පස් කපණේ වල බැකෝ යන්නෝ දෙකලා ඇති ඉස්සහ රෝදේ පළල අඩුයි පිට්වස් රෝදේ පළල වැඩි එහෙනම් ගන්නවා තව එකක් කියනවා සමහර වාහන වල පසුපස පළල රෝදේ දාත් බීම සමහර වාහන වල පසුපස පළල රෝදේ දාත් බීම සමහර වාහන වල පසුපස පළල රෝදේ දාත් බීම පළල් රෝද එදා තිබීම හරි ඔන්න අවස්ථා හතර සාකච්ඡා කරා ඔය ටික අපිට මේ පීරණය කරාට මට හරියට සාකච්ඡා කරන කාලෙ තිබුණේ නැහැ
ඔන්න ඊළඟ අවස්ථාව 7 වෙනි ප්‍රශ්නේ බලන්න මේකේ තිනවා බලය ක්‍රියා කරන වර්ගඵලය අඩු වන විට පීඩනය වැඩි වේ මේ බව පෙන්වන උදාහරණ හතරක් වර්ගඵලය අඩු කරලා පීඩනය වැඩි කරනවා මේකට හොඳම දේ තමයි මෙන්න මේ වගේ පිහි වර්ග පිහියක් හිතන්න මේ මීටර හරිද මෙන්න පිහිය මේ පිහිය කැපෙන්නේ නැති වෙලාවට මොකද කරනවද කරන්නේ හොඳට තාත්තලේ මොකද ඉන්නේ කළු ගලක අතුල්ලනවා පිහිය හරිද එහෙම නැත්නම් කරන වැඩි මේ පිහිය හොඳට මෝහත් කරනවා කම්මලකට දීලා එතකොට මෝහත් කරනවා කියලා කියන්නේ මේ පැත්ත කැපෙන තලය නම් තලය හොඳට මොකද ඉන්නේ හීනි කරනවා කපන්න කපන්න මොකද ඉන්නේ මේකේ තලය මහත වැඩි වෙන පටන් ගන්නවා එතකොට මේ තලය මොකද කරන්නේ සිහින් කරන්න කරන්න මොකද ඉන්නේ හොඳට කැපෙනවා එතකොට පෘෂ්ඨික වර්ගඵලය මොකද කරලා තියෙන්නේ මේ අඩු කරලා තියෙනවා ලියන්න එහෙනම් පිහියක් මෝහත් කිරීම පෘෂ්ඨික වර්ගඵලය අඩු කරන අවස්ථාවක් තමයි පිහියක් මෝහත් කිරීම පිහියක් මෝහත් කිරීම ඊට පස්සේ මේක තව ඔයාලා දැකලා තව උදාහරණයක් තියෙනවා මේ අර කඩේ තියෙන දිග බාර් සබන් ඔන්නම ගහලා දෙනවා බාර් සබන් කරන්නේ BAR හර ලොකු සබන් තියෙනවා කඩේ ගන්න ගොඩක් කරනවා අම්මා මේ බාර් සබන් ගේනවා මේ රෙදි හොදන්න එහෙම නෙමෙයි වලන් හොදන්න කියනවා අම්මා කියනවා මේකෙන් හොඳට කුණු යනවා කියලා රෙදි හොදුවොත් මොකද වෙන්නේ සමහර අය රෙදි වල පාට පිච්චෙනවා ඔය වගේ සැර ගතියෙන් වැඩි මේ බාර් සබන් මේකෙ මෙන්න මේ වගේ පටි දිනන ඔන්නම ලකුණු කරලා තියෙනවා මේ බාර් සබන් බොහොම දිග සබන් කෑල්ලක් මම මේ කියන්නේ මේ හැම කඩවලම මේ ගන්න තියෙන බාර් සබන් හරිද එතකොට මේ බාර් සබන් කියල මේ මෙච්චර දරෝගේ දිගයි සාමාන්‍ය අඩියක් විතර වගේ අඟල් 12ක් අඩිවලක් විතර වගේ දිගයි මෙන්න මේ සබන් කෑල්ල එහෙම් පිටින්ම වලන් හොදලා ගන්න මේකේ පුංචි කෑලි කපනවා මෙන්න මේ කපනද ගොඩක් කරලා අම්මා දැකලා ඇති භාවිතයට ගන්න එක්ක තංගුස් නූල් කෑල්ල එහෙම නැත්නම් අර වෙසක් කූඩු හදන බකට් කම්බි කෑල්ල එතකොට එනවා මේක ඇයි මේ මහත පිහියකින් කපන්න බැරි පිහියෙන් කපන්න බැ කැපුවොත් මොකද වෙන්නේ ගොඩාක් මේකේ අපතේ යනවා යොදන්න ඕන බලය වැඩි ඒ නිසා වර්ගඵලය අඩු කරන අවස්ථාවක් තමයි මොකද වෙන්නේ බාර් සබන් එක්ක ලනු කැබැල්ලකින් එහෙම නැත්නම් කම්බි කැබැල්ලකින් වෙන් කිරීම ලියන්න එනම් අංක 2 දිග සබන් හෙවත් බාර් බායන්න අල් රයන්න දිග සබන් හෙවත් බාර් සබන් दिग सबान के बाद बार सबान बार सबान कैबली वेन क्रीम सदहा कैबली वेन क्रीम सदहा कैबली वेन क्रीम सदहा කම්බියක් හෝ ශක්තිමත් නූලක් භාවිත කිරීම හරි තව දෙයක් ඔයාලා දැකලා තියි උදැල්ල එහෙම නැත්නම් ගත්ත හැකි සවල හරිද මෙන්න මේ වගේ උදැල්ල ගත්තොත් එහෙම මේ උදුළු තලේ මෙන්න මෙතන හරි සුමටව තියෙනවා මහත ඉතාමත් වැඩි දැන් මේ මෙතන තියෙන උදුළු තලේ මෙතනින් හොම් මුරට මිටෙන්න ඕන මුරට මම හිතන්නේ නැහැ මෙන්න මේ තලේ උදුළු තලේ මොකදද ඉතාමත්ම සුමටයි ඒ හේතුව ඒකෙන් පුළුවන් පස්තික හොඳට කපලා ගන්න පුළුවන්. ඒතන පුෂ්ටික වර්ගඵලය මොකද කරලා තියෙන්නේ මේ? අඩු කිරීමක් කරලා තියෙන්නේ. ලියන්න තුන්වෙනි එක ලියන්න. උදළු තල සවල් සවල කියලා කියන්නේ වැලි අරන් දාගෙන සවල් සවල ආදීෙහි
තලය සුමට කර තැබීම තලය සුමට කර තැබීම හරි ඔය ටික ඇති හතරක් අවශ්‍ය වෙන්නේ නැහැ ඒකට ඔන්න ඊට පස්සේ යනවා හොඳ තැනකට ද්‍රව පීඩනය යන කුමක්ද ඔය කොටස නම් මම පන්තිදී ගොඩාක් සාකච්ඡා කරා මේකේ වැඩි ලාංකන තුමන් ටට්ටක් ගාලා යන්න මොකද ප්‍රශ්න 18යි ප්‍රශ්න 25ක් තියෙනවා හරි එතකොට එහෙනම් ද්‍රව පීඩනය යන කුමක්ද ගත හැකි එක උත්තරයයි ද්‍රවයක් මගින් ඇතිකර ලබන පීඩනය ද්‍රවයක් මගින් ඇතිකර ලබන පීඩනය ද්‍රවයක් මගින් ඇතිකර ලබන පීඩනය ඊට පස්සේ මේක අහලා තිනවා 9 වෙනි ප්‍රශ්නේ ද්‍රව පීඩනයේ සෑම දිශාවක ක්‍රියාත්මකව පින්වීමට කරන ක්‍රියාකාරක උපසහන අන්න ෂෝක් ප්‍රශ්නයක් මේකේ තියෙන්නේ ඔයාලා මතක ඇති මෙන්න මේ වගේ බැලුනයක් අරගෙන මේකට වතුර පෙරෙව්වා හරිද බැලුනයක් අරගෙන මේ වගේ වතුර පෙරෙව්වා වතුර පෙරලා ඊට පස්සේ මොකද කරන්නේ මේක හැමතැනම සිදුරු කරනවා එතකොට සිදුරු කරාට පස්සේ මෙන්න මේ විදිහට මොකද වෙන්නේ ජලයේ ඉවතට ගමන් කරනවා අපි මේක ඇඳලා මේකෙන් තමයි පෙන්වන්න පුළුවන් ද්‍රව පීඩනයේ සෑම දිශාවකටම ක්‍රියාත්මක වෙනවා කියලා හරියට අවස්ථාව තේරුම් ගත්තා නම් වැඩි හරි. හරි ගන්න ඊට පස්සේ බැලුනයක් ගෙන මං ඉන්නේ ප්‍රශ්නාංක 9. බැලුනයක් ගෙන ඒ ජලයෙන් පුරවා බැලුනයක් ගෙන ඒ ජලයෙන් පුරවා පහත් රූපේ ආකාරයට පහත් රූපේ ආකාරයට තනින්තන කටුවකින් තනින්තන කටුවකින් සිදුරු කර විට කටුවකින් සිදුරු කර විට ජල ධාරා සෑම දිශාවකටම ක්‍රියාත්මක වේ. ජල ධාරා සෑම දිශාවකටම ක්‍රියාත්මක වේ. හරි විනාඩියක් ඇඳගන්න අරගෙන ටක් කරලා ඇඳගන්න මේක. මේක ලියන්න රබර් බැලුනේ ඇඳගන්න මේ රූපය. රබර් බැලුනේ පිටවන ජලය ඇඳගන්න ටක් කරලා හරි ඊළඟ 10 වෙනි ප්‍රශ්නය ද්‍රවයක ගැඹුර වැඩිවන බව පෙන්වීමට ගැඹුර වැඩි ද්‍රවයේ ගැඹුර සමග වැඩිවන බව පෙන්වන වචනයක් අඩුයි මෙන්න මෙතන ඉන්න ඕනේ ද්‍රවයක ගැඹුර සමග අන්න ඉන්න වචනය පීඩණය ඒක වෙදර නැහැ ද්‍රවයක ගැඹුර සමග පීඩනය වැඩි වෙන බව පෙන්වීමට ක්‍රියාකාරකම. ටක් කරලා දාගන්න ඉතාමත් ලේසි. මෙන්න මේවයි ගත්ත හොඳට බලාගන්න ඉස්සෙල්ලාම රූපය. බීකරයක් ගන්න. හරිද? අරන් ඇල්ලලා ඊට පස්සේ මේක ජලයෙන් පුරවලා. ජලයෙන් පුරවලා ඊට පස්සේ රබර් නලයක් එක ගන්න පුනීලයක්.
ඔය ගෙවල්ලා තියෙන ප්ලාස්ටික් කුණිලා තියෙන්නේ මේ තියෙන කුණිලේ කුණිලේ මේක යටට දාන්න ඕනේ බැලුම් පටලයක් බැලුම් පටලයක් ඊට පස්සේ මෙතන සම්බන්ධ කරලා දෙන බලාගන්න සර රූපි මම අඳලා වෙනකන් රබර් නාලයක් ඊට පස්සේ ද්‍රවමට්ටම් සමාන කරපු ද්‍රවමට්ටම් සමාන කරපු යූනලේ බාණ අවස්ථාව මොකද කරලා දෙන්නේ හරියට මේක නම් කරන්න පුළුවන් යූනලේ මේක තියෙන්නේ වර්ණවත් ජලය මේක රබර් නලය හොඳට බලන්න අවස්ථාව එකපාරින් තේරුම් ගන්න පුළුවන්. ඒතර කරලා තියෙන්නේ කොහොමද? කුණීලයක් ගත්තා කුණීලේ ඇතුල් පැත්තට සම්බන්ධ කරලා බැලුම් පටලයක්. අර මේ තියෙන ජල බඳුනක්. ජල බඳුනක්. ඊට පස්සේ මේ පුණීලයේ ටිකෙන් ටික ටිකෙන් ටික මෙහෙම ගිලිනවා මොකද වෙන්නේ මේ වතුර පාර තෙරපනවා මේ පටලේ එතකොට මේ විදිහට හුලන් ටික මේ ඔස්සේ ගමන් කරලා මේ බාහුවේ ද්‍රව මට්ටම් පහළට එනවා මේ බාහුවේ ද්‍රව මට්ටම මොකද වෙන්නේ ඉහළ යනවා එතකොට බලාගන්න අවස්ථාව මේ පුණීලයේ ජලය තුල ගිලිනකොට මේ පල්ලේ හැදෙනකොට වතුර පාරෙන් තෙරපුමක් එනවා පහළට පුණීලයට එතකොට මේක ඇතුළ හුලන් ටික තමයි පිටිපස්සට ගමන් තෙරපු වෙනකොට හුලන් ටික පිටිපස්ස යනවා ඒ හුලන් ටික මොකද වෙන්නේ ඇවිල්ලා මේ බාහුවේ ද්‍රව මට්ටම තල්ලු කරන පල්ලයට එතකොට යූනලේ මේ බාහුවේ ද්‍රව මට්ටම් පහළ යනවා අනෙක් බාහුවේ ද්‍රව මට්ටම මොකද වෙන්නේ ඉහළ යනවා හරිද එතකොට මේක ගැඹුර වැඩි වෙන්නේ මේක බලා ගන්න පුළුවන් හරි ඊම කරලා හුණක් ධාරි වෙලා ලියන්න කුණීලයක් ගෙන කුණීලයක් ගෙන एट बेलूम पड़ल संबंध कर बेलूम पड़ल संबंध कर रूपे आकार रबर नलया आधार रबर नलया आधार वर्णवजाले सहित වර්ණවත් ජලයේ සහිත යූනලයක් යූනලයක් සම්බන්ධකම් ළබයි පසුව බැලුම් පටලයේ සහිත කුණීලය බැලුම් පටලයේ සහිත කුණීලය ජලමඳුනේ ගිල්වන විට ගිල්වන විට एक बाहो का द्रव मात्रा पहले ना दर अनेक बाहो के द्रव मात्रा में द्रव मात्रा में यह ले आमक सुधुवे හරි පුතේ අහගන්නේ නම් මේ රූපය අඳගන්න මම විනාඩි 5ක් දෙන්නම් ඒ ඉඳන් ෆොටෝ එක ගහලා වෙලා ගෲප් එකකට දාන්නම් දැන් විනාඩි 5ක පොඩි බ්‍රේක් එකක් දෙන හැමෝටම විනාඩි 40ක් විතර අපි ට්‍රාන්ස්ෆර් කරා ඒ නිසා මේ විනාඩි 5ක පොඩි බ්‍රේක් එකක් දෙනවා ඒ විනාඩි 5යි බ්‍රේක් එක ඇතුළත මේ රූපය අඳගන්න මම දැන් ෆොටෝ එක ගහලා ගෲප් එකකට දාන්නම් හරි එහෙනම් විනාඩි 5කින් එන්න මම zoom එක ක්ලෝස් කරනවා එහෙනම් ලින්ක් එක ආයෙ දාන්නම් ඊළඟට එන්න විනාඩි 5ක් දෙන රූපය අඳගන්න එහෙනම් හරි විනාඩි 5ක පොඩි බ්‍රේක් එකක් එන්න अरे हाई
බලන්න මේකේ අපි රූපේ දුන්නා වාර මෙන්න මේ රූපේ දා ගන්න කියලා අවස්ථාව. ඉතින් කැමර එක මාරු කරන්න. හරිද? මෙන්න මේ රූපේ දා ගන්න කියලා අවස්ථාව දුන්නා මම හැමෝටම. හරිද? හරි. ඊළඟ ප්‍රශ්නේ සාකච්ඡා කරන්න ගන්න තියෙන්නේ. සමහර කට්ටිය මේ දැන් ඇවිල්ලා දිනනවා. තරුෂ කොහෙද හිටියේ? දැන්ද නැගිට්ටේ? නැද කලින් පාරම ජොයින් උන්නේ නැහැ. उत्तर කරලා ඊට පස්සේ මේකේ පිටු අංක 1 2 3 4 5 වෙනි පිටුවේ එක මම සාකච්ඡා කරන්නේ නැහැ මේ ඔක්කොම තියෙන ඉරිගහන ප්‍රශ්න 5 වෙනි පිටුවේ මෙන්න මෙතන පල්ලෙන්ද පටන් ගත්තේ විවර රචනා කියන්නේ මෙන්න මේ ප්‍රශ්නෙන් පස්සේ 5 වෙනි පිටුව පිටු අංක 5 විවර රචනා ටික තමයි සාකච්ඡා කරේ ඒකේ ඒ ප්‍රශ්න පහ අවසන් කරා ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්න සාකච්ඡා කරා අය 7 8 9 10 පැහැදිලි කරා 11 තමයි සාකච්ඡා කරලා ඉවර කරගත්තේ දැන් යන තියෙන 12 වෙනි ප්‍රශ්නෙට හරි බලන්න විද්‍යාගාරයේ ද්‍රවයේ ගැඹුර සමග පීඩන වෙනස් වන ආකාරය පෙන්වීමට දුරසිනික කරානේ 12ත් කරා 13 ද්‍රව කඳක් මගින් ඇති කරන පීඩනයේ ප්‍රකාශන සූත්‍රය කියන්න අන්රයි ද්‍රව පීඩනයේ ප්‍රකාශ කරන සූත්‍රය ද්‍රව පීඩනයේ ප්‍රකාශ කරන සූත්‍රය තමයි H rho g හරි දාගන්න ටක් ගලම් H rho g මේ ප්‍රශ්න අංකය තමයි මේකේ මේ 13 මේ 13 වෙනි එකට උදේ වල මේ දිගටම දැන් නංගිල මල්ලත් මේ සූම් එක හරහා සම්බන්ධ වෙනවා ටිකක් මේ මේ उदयी සෙන්ටිමීටර 76ක ගැඹුරක ගැඹුර රසදිය කඳක් මගින් ඇති කරන පීඩනය සොයන්න. ඔන්න එතකොට 14 වෙනි ප්‍රශ්නේ. මේකට දාන්න තියෙන ද්‍රව පීඩනය සමානයි H rho g කියන එක දාන්න තියෙන්නේ. උස සෙන්ටිමීටර 76ක් කියලා දීලා තියෙන්නේ. සෙන්ටිමීටර මේකට දාගන්න මොනවා කරන්නද මීටර ගන්න. 1000ෙන් බෙදන්න ඕනේ. ඊට පස්සේ රසදිය වල ඝනත්වය 13600යි රෝගිල කියන ඝනත්වයනේ ගුරුත්වය තොරණය කොච්චරද 10යි සුරුකල දාන්න පුළුවන් මේ විදිහට ඊට පස්සේ අපිට තියෙන්නේ මේකේ 76 ඉන්න මම කැලින් වැඩි කරලා දාන්න 76 වැඩි කරා 136 එනතර වැඩි කරන්න ඕනේ 10යි उत्तर उत्तर प्रश्न හරි ඊට පස්සේ ගන්න පුළුවන් මේකේ 15 වෙනි ප්‍රශ්නේ යන් ඊළඟට 15 සෙන්ටිමීටර 10ක ජල කඳක් ඇති කරන පීඩනය ඒක නම් ලේසි 15 වෙනි ප්‍රශ්නේ ද්‍රව පීඩනය සමානයි H rho g
ජලකඳේ උස සෙන්න මීටර 10යි 10 මීටර කරන්න 100 බෙදුවා ජලයේ ඝනත්වය 1000යි ගුරුත්වාකර්ෂණය 10යි සුළු කරලා දැම්මා උත්තරේ එන්නේ 10යි 1 2 3 ඔව් ප්‍රෙස් කර 10යි 10යි හදාගන්න ටග්ග පාර්ශ්වික ප්‍රශ්න ඊට පස්සේ මේ පොලේ ගන්නකො හරි 10 වෙනි ප්‍රශ්නේ වාතය මගින් පීඩනයක් ඇති කරන බව පෙන්වීමට ඔබ කරන ක්‍රියාකාරකම රූපසනක් හොඳ ලේසි හොඳටම ලේසි මෙන්න මේ වගේ ගන්න ජුනලයක් ගන්න ජුනලයක් අරගෙන මේකේ මට්ටම් සමාන වෙනකන් ජලය යොමු කරන මෙන්න මේ දේ මෙන්න යුරණේ ගත්තා මට්ටම සමානකම් ජලය දාන්න වර්ණවත් ජලය දාන මේ ගොඩක් හොඳට බලා ගන්න පුළුවන් අවස්ථාව හරිද මම නම් කරන මේක වර්ණවත් ජලය මේක යුනලේ මේකට සම්බන්ධ කරා අන්න හුලම් පුරෝප වරුණිය උණ පිර ඌ බැරුණේ හොඳට බලන් ගන්න. එතකොට මේකේ තියෙන හුලන් ටික මෙන්න මෙහෙම යුනලෙට ඇතුළු වෙනවා. එතකොට යුනලේ මේ බාහුව පහළට යනවා. ද්‍රව මට්ටම පහළනවා. අනෙක් බාහුව ද්‍රව මට්ටම කොහෙද ඉන්නේ? ඊළඟ මම මේක නම් කරන මේක A බාහුව, මේක නම් කරන මම B බාහුව කියලා. එතකොට හුලම් පුරව බැරුණයක් යුනලෙට සම්බන්ධ කරලා පස්සේ මොකද ඉන්නේ? A බාහුව ද්‍රව මට්ටම පහළ වෙනවා. B බාහුව ද්‍රව මට්ටම ඉහළ යනවා. මේකෙන් පෙන්වන්න පුළුවන් මොකද්ද? වාතය මගින් පීඩනයක් ඇති කරනවා කියලා. යන් 16 වෙනි එක යන් එකට යුනලයක්ගෙන එහි මට්ටම් සමාන වන තෙක් ඒ මට්ටම් සමාන වන තෙක් වර්ණවත් ජලයේ එක් කර වර්ණවත් ජලයේ එක් කර පසුව හුලන් පිරවු බැලුණිය එහි එක් බාහුවකට සම්බන්ධ කළ විට එම බාහුවේ ද්‍රව මට්ටම පහළ යාමක් සිදුවන අතර මෙහි B බාහුවේ ද්‍රව මට්ටම ඉහළ යාමක් හඳුනාගත හැකිය හරි තංගාල රූපෙද ගන්න වැඩි වෙලාවක් ගන්න එපා
අඳින්න පුළුවන් විනාඩි දෙකකින් අර ගන්න පුළුවන් කුලම්පිරුව බෙරොණේ කියලා තියෙනවනේ ඒකේ ඊතල දෙකක් දාන පල්ලෙහාට ඒ බාහුව බී බාහුව වන් මජ්ජලේ යුණලේ හරි කාලේ ඇති කියලා හිතනවා එන්නේ හරි යන් ඊට පස්සේ ප්‍රශ්න අංක 16 කරා 17 වෙනි එක වායුගෝලීය පීඩනයේ ආදර්ශයෙන් වීමට ඔබ කරන ක්‍රියාකාරකම රූප සහනක් ඇඳ කොටස් නම් කරන්න මේ අදින්න කියලා තියෙන්නේ මෙන්න මේ වගේ අවස්ථාව මෙන්න මේ වගේ රසීය තටාකයක් ගන්න वायुगुलवा मीटर एक पमान उस नाले मेके ये विधि मोने इड बात से मेके मैंने मेहर ने हम को देखा स्त्री पिल्ला देना इड बात से मैंने मैं उड़ा मट्टा माय उधर बड़ा गंदे मैंने मैं पाले हाँ मट्टा में आता मैंने मैं मट्टे में आता उस तमाय करने में काफी रहता वाई गोली पीरने कहते हैं संबंध इसल लिया मैं आय पार मेरे पहरी कर देना लिया मीटर पमन उस मीटर पमन उस नलया संपूर्ण रसदीय पूरावा नलया संपूर्ण रसदीय पूरावा मीटर कित होने रसदीय पूरावा पहात आकार රසදිය තටාකයක රසදිය තටාකයක යටිකුරු කර යටිකුරු කර තටාකයේ රසදිය මට්ටමේ සිට තටාකයේ ඉහළ රසදිය මට්ටමේ සිට තටාකයේ ඉහළ රසදිය මට්ටමේ සිට තටාකයේ ඉහළ රසදිය මට්ටමේ සිට ඉහළ රසදිය මට්ටමේ සිට නලයේ ඉහළ කෙළවරට නලයේ ඉහළ රසදිය කෙළවරට නලයේ ඉහළ රසදිය කෙළවරට උස උස මැන ගැනීමෙන් උස මැන ගැනීමෙන් वायुगोलीय पीड़ने लबागत है किया
ආය බලගන්න මොකක්ද මේ කළ දෙන්නේ කියලා. මේ වගේ මීටර එක උස නලයක් ගත්තා රස්තිය වලින් පුරවලා අනිත් පැත්තට නමුවා. මේක අනිත් පැත්තට නමලා තියෙන මේ අනිත් පැත්තට නමලා තියෙන. කරාට පස්සේ තටාකයේ ද්‍රව මට්ටම මේ තටාකයේ ද්‍රව මට්ටම මේ නලයේ ඉහළ මට්ටමේ ද්‍රව මට්ටම මේ රස්තිය මට්ටම මේ රස්තිය මට්ටම් අතර වෙනසින් ගන්න පුළුවන් මොකද වායු ගෝලීය පීඩනය. මේතර උසයි මෙතන උසයි මැනගත්තට පස්සේ වායු ගෝලීය පීඩනය ගන්න පුළුවන්. හරි. එනගන්න රූපෙටක් ගන්න. විනාඩි ගණන් ගන්න පුළුවන්. හරි කාලය ඇති ඊට පස්සේ 18 වෙනි ප්‍රශ්නේ වායු පීඩනමාන වර්ග දෙකේ ඒවා නම් ගන්න ගන්න පුළුවන් එක රසදිය වායු පීඩනමානය අනිත් එක නිර්ද්‍රව වායු පීඩනමානය රසදිය වායු පීඩනමානය අනිත් එක නිර්ද්‍රව වායු පීඩනමානය ඊට පස්සේ බලන්න රස්තිය වායු පීනමාන රූපසනා 5:19 හරි එතකොට පුතේ මේකේ මම කිව්වේ මීටරයක් විතර උස නලය අනිත් පැත්තට නැමුවාට පස්සේ ඒ කියන්නේ මේ නලය ඔහොම අනිත් පැත්තට නැමුවාට පස්සේ මෙන්න මේ මට්ටමේ උස මේ ත්‍රිය දක්වලා තියෙනවා මෙතනයි මෙතන උස තමයි ගන්න මොකක්ද කියලාද වායු ගෝලීය පීනන කියලා ගන්නවා කියලා කිව්වේ x නම් ගන්න පුතේ මේ x වල හැදෙන්නේ රික්තය රික්තකය හම්බෙන්නේ ශාක සෛලයේ රික්තය x නම් කර රික්තය මම ලියන හරියට වචනය රික්තය රික්ත කියන්නේ මේ රික්තය ඊට පස්සේ 20 ඔබ මේ උපකරණයේ මුහුදු මට්ටමේ සකස් කළොත් h යගේ කොමනද මේ h ල උස එනවා කොච්චරක් කියලාද සෙන්ටිමීටර 76ක් කියලා එනවා සෙන්ටිමීටර වලින් ඈ सेंटीमीटर 76 ඊට පස්සේ මුහුදු මට්ටමේදී වායු ගෝලීය පීඩනය කොපමණද මේකෙම දාමුකෝ අපි 76යි cm hg නැත්තම් දාන්න පුළුවන් 760යි mm hg hg කියලා කියන්නේ මාකර් රස්තිය කියන්නේ mm කියන්නේ මිලිමීටර කියන්නේ cm කියන්නේ සෙන්ටිමීටර සෙන්ටිමීටර නම් 76 මිලිමීටර නම් 760යි හරිද දාගන්න මුදු මට්ටමේදී වායු ගෝලීය පීඩනය 76 cm hg 760යි mm hg පීඩනය මිනීමට කාර්ණ විද්‍යාඥයන් භාවිත කරන එක එකක්ද? එකට ගන්න පුළුවන් ඒගොල්ලෝ ATM කියලා ගන්නවා. ATM වායු ගෝලීය පීඩන. ATM මේ පීඩන කුල. ඊට පස්සේ නලයේ විස්කම්භය
දෙගුණයක් කළොත් h යගේ කොපමණද වෙනසක් වෙන්නේ? මේ විදිහමයි වෙනසක් නොවේ. හේතු අහලා තියෙනවා. පීඩනය කෙරෙහි භාජනයේ හැඩය බලපෑමක් ඇති නොකරයි. 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 ඊට පස්සේ රස්තිය වාල් පීන මාණය කඳ මුදුනට ගෙනහොත් h අගේ කොපමණද? ආ ළමයි මේක මොකද ඉන්නේ? රස්තිය වාල් පීන මාණය මූල මට්ටමේ නම් 76යි. කඳ අකුරට අරන් ගියොත් මේක උස අනිවාර්යයෙන්ම 70 වඩා විශාල වශයෙන් අඩු වෙනවා. ඒ හේතුව තමයි ඉහළට යන්නේන වායු ප්‍රමාණය අඩු වෙනවා. වායු ප්‍රමාණය අඩු වෙන්න වායු ගෝලීයේ පීඩනයත් උදේ මොනවා වෙන්න පටන් ගන්නවද? අඩු වෙන්න පටන් ගන්නවා. එහෙනම් රස්තිය වායු පීන මාණය කඳ මුදුනක් විදට ගෙන ගියොත් h අගේ කොපමණ වේද? ලියන්න h අගේ අඩුවේ. h හි අගේ අඩුවේ. h හි අගේ අඩුවේ. h හි අගේ අඩුවේ. හේතු දක්වන්න ලියන්න කඳ මුදුනකට යන විට කඳ මුදුනකට යන විට කඳු මුදුනට එන විට වායු ප්‍රමාණය අඩුවීමත් සමග වායු ප්‍රමාණය අඩුවීමත් සමග වායු ගෝලීය පීඩනයද අඩුව නිසා ඊට පස්සේ බලන්න 25 වෙනි ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නේ මෙතනින් පස්සේ අද අපි වැඩසටහන අවසන් ගන්න බලාපොරොත්තු වෙන අපි පැය කමාරක් විතර අපි වැඩසටහන කරගෙන ආවා බලන්න මේකේ තියෙන 25 වෙනි ප්‍රශ්නේ රස්තිය වෙනුවට ජලය පාවිච්චි කළොත් මූදු මට්ටමේදී ඒව ජල කඳේ උස ගණනය කරන්න. මේක උස ගණනය කරන්න ඔයා දාන සූත්‍රය මේක හදන්න ඔයා තනියෙන් h rho g කියන සූත්‍රය දාලා හදන්න. ඉතා විශාල අගයක් එනවා. ලියන්න ඔක 25 වෙනි උත්තරේ h rho g භාවිතයෙන් භාවිතයෙන් ගණනය කළේ නම් මෙහි h අගය සඳහා මෙහි h අගය සඳහා විශාල සංඛ්‍යාත්මක වටිනාකම විශාල සංඛ්‍යාත්මක වටිනාකම ලැබෙනු ඇත. ලැබෙනු ඇත. හරි පුතේ බලන්න. එතකොට එහෙනම් අද මේ පේපර් එකේ වැඩසටහන ටික අවසන් වෙනවා. මේ අන්තිම වෙලාවත් සමහර කට්ටිය සහභාගී වුණා group එකට. හරි මෙහා ගන්න. මේකේ ප්‍රශ්න 25ම සාකච්ඡා කරා. පැයකම රසන කාලයක් අපි වැඩසටහන කරන් ගියා සාර්ථකව. ඉරිගාන ප්‍රශ්න මේකේ තියෙනවා 27ක් මම හිතන්නේ.
ඉරිගාන ප්‍රශ්න 28ක් තියෙනවා. ඉරිගාන ප්‍රශ්න 28 මේකේ পেපර් එකේ මම ගෲප් එකේ උත්තර ටික දාන්නම්. ඒ විලාප යන්න කලින් පැයක් වේලයක් දෙයි. මොකද ඊළඟට ආයේ තව තුනක් ක්ලාස් එකක් තියෙනවා. ඒක ලයි ඉලක්ක ලගින්. ඒකත් ඉවර කරලා තමයි මම මේක ලකුණු ටික දාන්නේ. ලකුණු කියන්නේ මේ හරි උත්තර ටික දාන්නම්. එතකොට එහෙනම් අද සාර්ථකව පළවෙනි දවසේ විදිහට අවසන් කරගත්තා. උදේ 8 වසර තිබ්බා. හවස 10 වසර තිබ්බා. 8ට පටන් ගත්ත එක හෙට උදේ තියෙනවා 9 වසරයි 11 වසරයි ආයේ ඔන්න ක්ලාස් එකක් තියෙනවා. එහෙනම් අද වැඩ කොට ටික අවසන් කරනවා. අපි ආයේ මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න තියෙන්නේ ලබන සිකුරාද උදේ 8ට රෙකෝඩින් එකක් තියෙනවා. මේකේ ජීන් වර්ගීකරණය සහ නාමකරණය එකේ ඊට පස්සේ ආයේ රෙකෝඩින් එක දානවා ශාකබඩනේ කෙනෙක්. හරි එහෙනම් අද අපි වැඩ කොට ටික එනවා අවසන් කරනවා. අපි එහෙනම් හම්බෙමු කවද්ද ලබන සිකුරාදා මේකේ ඔන්ලයින් රෙකෝඩින් එකත් එක්ක හම්බෙමු. ඊට පස්සේ ලබන සිකුරාදා මේ পেපර් එකේ ඔන්ලයින් එක කරන්න තියෙනවා. උත්තර ටික නම් ගෲප් එකට දාන්න කොහොමවත් යන්න එපා. මොකද ඊයේ දකින්න දිනේ විශාල වශයෙන් කොරෝනා රෝගින වාර්තා වුණා. යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න යන්න එපා. ගෙදරට වෙලා වැඩ ටික කරන්න. මොකද දැන් වැඩ ගොඩාක් දිර දින ඔයාලට නෝට් දෙකම ජීන් වර්ගීකරණය සහ නාමකරණයයි අනිත් ඒවා මොකද ශාක පජනනයේ නෝට් එක ලියා ගන්න පොතේ ලියා ගන්න රූපත් අඳින්න ඒ ටික ඉවර කරන් කොහෙවත් යන්න එපා. එහෙනම් අපි හම්බෙමු ලබන බ්‍රහස්පතින්දා ලබන සිකුරාද හම්බෙමු. ඊට පස්සේ ලබන සෙසුනා ඔන්ලයින් ක්ලාස් එක හම්බෙමු. සෙල්ලාන්ට සුදායක දවසක් කියලා එනවා. ආයුබෝවන්. ඔයත් යන්න එපා. ගෙදරට ආම ඉන්න. Thank you sir. හරි පුතේ. හරි. හරි පුතේ. මීටින් එකේ රෙකෝඩ් එක ගන්න බැරි. මොකද්ද? ඔව් ආන්න තරසර් සර් කලින් මීටින් එකේ රෙකෝඩ් එක ගන්න බැරිද? රෙකෝඩින් එක තියෙනවා. රෙකෝඩින් එක රෙකෝඩ් කරා මම දාන්නම් මේක මොකක් කරේ කියලා. හරි. අර කලින් මට ජොයින් වෙන්න බැරි මීටින් එකේ රෙකෝඩ් එක ගන්න පුළුවන් නේද? පුළුවන් පුළුවන්. මම හැබැයි දැම්ම දාන්න බෑ. අද දවස් එකට දෙන්න. හරි හරි මම දාන්නම්. හරි හරි දාන්න. ආ. හරි. ආ හරි සර්. Thank you.